මොහොතක් සිතන්න ඔබ ඔබේ දුරකථනය සඳහා ඇඟිලි සලකුණු ආරක්ෂාව යොදා ඇති බව. ඔබ හදිසියේම මිය ගියොත් වෙන කෙනෙක්ට ඔබේ අප්‍රාණික ඇඟිල්ලේ ඇඟිලි සලකුණ භාවිතා කරමින් දුරකථනයේ අගුල ඇරගන්නට පුළුවන් වේවිද? ෆින්ගර්ප්‍රින්ට් ස්කෑනින් තාක්ෂණයන් ගණනාවක්ම තිබෙනවා. එම නිසා එකම නීතිය හැම එකටම අදාළ වන්නේ නැහැ. ඒ අතරින් බොහොමයක් සෙන්සර්ස් බොරුවත් හෝ මළගියයෙකුගේ ඇඟිල්ලක් සමග වුණත් සාර්ථකව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. නමුත් iPhone වල Touch ID සෙන්සර් සමග නම් එම සෙල්ලම් බෑ. මොකද Apple ආයතනයේ Touch ID සෙන්සර් එක ඔබේ ඇඟිලි සලකුණ හඳුනා ගන්න ක්‍රම දෙකක් භාවිතා කරනවා. අංක 1 Capacitive. මෙම සෙන්සර් එක ක්‍රියා කරන්නේ ඔබේ සමහර හා දුවන කුඩා විද්‍යුත් ධාරාවේ උපකාරය ඇතිවයි. මොකද සෑම සජීවී මිනිස් සිරුරකම මයික්‍රෝ මැග්නිටියුඩ් වෝල්ටේජ් එකක් තිබෙනවා. iPhone වල ටච් ස්ක්‍රීන් එකද භාවිතා කරන්නේ එම ක්‍රමවේදයමයි. අංක 2 රේඩියෝ ෆ්‍රීක්වන්සි. මෙම තාක්ෂණය විසින් සමමත ඇති මෙරුණු සෛල ස්තරය සඳහා සහයෝගය නොදක්වන අතර ඒ විසින් කියවනු ලබන්නේ ඊට යටින් නැති සජීවී පටක ස්තරයයි. ඉන් අදහස් කරන්නේ මෙරුණු පුද්ගලයෙකුගේ ඇඟිල්ලකින් කිසිදු ප්‍රයෝජනයක් නොවන බවයි. සියලු පටකයන් මිය ගිය විට ඇඟිල්ලේ පවතින විද්‍යුත් ආරෝපණයද අතුරුදහන් වී යනවා. එම නිසා කැපැසිටිව් සෙන්සර් සඳහා සහයෝගය දක්වන්නේ නැහැ. නමුත් ෆින්ගර්ප්‍රින්ට් එක පමණක් ඉලක්ක කරන දුරකථනයන් මළකිය පුද්ගලයෙකුගේ ඇඟිල්ලකින් වගේම ඇඟිල්ලක ඡායාරූපයකින් වුණත් විවෘත කරන්නට පුළුවන්. ඔබ නොදත් මෙවැනි වටිනා දේ දිනපතා දැනගන්න නොදුටු ලෝකයේ සමග රැඳී සිටින්න අපිව subscribe කරන්න අමතක කරන්නට එපා.